කොමාරක වගාව නැත්නම් ගෙදර දෙන පළ දෙක දුන හරි හැදෙනක ප්‍රමාදයිද සාරවත් වර්ධනයක් නැද්ද එහෙම නැත්නම් කුණු වීගෙන වගේ එනවද කොමාරක වලට පොහොර දාන්න ඕනද කොමාරක පැලයක් හරියට කොහොමද හිටවන්නේ මේ හැම දෙයකටම උත්තර අරන් තමයි you can go youtube channel එක අද වලත් එක්ක එකතු වෙන්නේ මේ මාගේ වගාවන් පිළිබඳ වීඩියෝ ගැන දැනගන්න මතක් කරලා පහල තියෙන subscribe button එක ඔබන්න දැන් අපි යන් වීඩියෝ එකට කොමාරක වල සාපේක්ෂ දිගින් අඩු මුල් හා දිගින් හා බරින් වැඩි පත්ත සහිතයි කොමාරක වල මුල්ලන් ඉඩක් නැත්නම් එයා කරන්නේ එයාගේ පැටව බිහි කරන එක. ඒ කියන්නේ පොඩි පැල බිහි කරන එක. කොමාරිකාවලට ප්‍රමාණවත් තිරුවෙලිය හා උණුසුම තිබ්බොත් තමයි එයාගේ නික්ම වර්ධනයක් දක්නට පුළුවන්. මෙම ශාකයට පැය 6ක් 8ක් අතර තිරුවෙලිය අවශ්‍ය කරනවා. කොමාරිකා පාත දුබුට පාටට හැරීගෙන එනවා නම් එයාට ටිකක් හේවන දෙන්න ඕනේ. කොමාරිකා පැල හිටවද්දි මුල් කොටස පමණක් පසට යට කරන්න. කොමාරිකා පත්‍ර පසේ ගෑවෙන්න ඉඩ තියන්න එපා. එහෙම වුණොත් කොමාරිකා පැල කුණු වෙන්න බලනවා. කොමාරිකා පැලේ පළමුව සිටව ගමන් වතුර දාන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි මේ පැලේ හිටවද්දි මුල් වලට හානි වෙනවා. අපිට ඒක පෙනුන්නේ නැති වුණාට. ඒ නිසා ඒ හානිය මුල් වලට යථා තත්ත්වයට පත් වෙන්න දවස් අධ්‍යයක් ඉඩ දෙන්න වෙනවා. ඒකින්ද දවස් අධ්‍යයක් වතුර දාන්න එපා. කොමාරිකා ශාකයේ වතුර සෑහෙන ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙන හින්දා ඒ දවස් දෙක යාට සුළු දෙයක්. පමණට වඩා පොහොරේ දුවත් කොමාරිකා මුලේ සිට පත දක්වාම කුණුවීමක් දක්නට පුළුවන් වෙනවා. දැන් අපි බලමු කොමාරිකා පැලේ හිරුවෙලිය හා ජලයේ අඩු වැඩිවීම වලදී දක්වන ප්‍රතිචාර කොහොමද කියලා. මේ අනුවර්තන වලින් අපිට පුළුවන් ජලයේ හිරුවෙලිය පොහොර නිති පරිදි ලබා දීලා වර්ධනය වැඩි කරගන්න. කොමාරිකා පාත්‍ර පැතලි වෙලා පහත් වුණොත් ඒ කියන්නේ තව සූර්ය ලෝකයේ යට වුණා කියලා. කොමාරිකා කොළේ හිරුවෙලිය ලැබෙන කෝණය අනුව තමයි ඉහළට හා පිටතට වර්ධනය වෙන්නේ. ඒවා පොළොවට පහත් වෙලා වගේ නම් හෝ පිටතට පැතලි වෙලා හැදෙනවා නම් හිරුවෙලිය මදි. එයා වහාම හිරුවෙලිය තියෙන තැනකට ගෙනියන්න ඕනේ.